කවුද කියන්නේ මම තරින්දිව බඳිනවා කියලා මේ වෙද්දි වයස් භේදයකින් තොරව ආදරය ගෞරවය ලැබෙන දක්ෂ චරිතාංග නිහතමානී රංගන ශිල්පියෙක් ඉසුරු ලොකුහෙට්ටිආරච්චි කියන්නේ 2021 වසර ගත්තම ඉසුරුගේ ජීවිතය වෙනස් කරන අවුරුද්දක් කියලායි දැනට දැනගන්න ලැබෙන්නේ ඒ නිසාම ඉසුරු එක්ක 2021 වසර ගැන ටිකක් කතා කරන්න හිතුවා මාතර නිදංගල නම් සුදුරු ගම්මානයේ ඉපදුණු ඉසුරු මාතර රාහුල විද්‍යාලයේ ඉගෙනුම ලබන සමයේ සිට පාසලේ වේදිකා නාට්‍ය නිර්මාණවලට දායක වූ කැපී පෙනෙන චරිතයක් පාසල් අධ්‍යාපනයෙන් පසු යුද හමුදා නිලධාරියෙකු වූ ඉසුරු දෛවයේ නැවතත් රංගනයට ගෙන එන්නේ අපේ කලාව තුළට චරිතාංග නළුවෙකු බිහි කරමින් ඉසුරු කලාවට එන්නේ හඬ කැවීම් ශිල්පියෙකු ලෙසින් බොහෝ දිනාගේ මතකයේ රැඳෙන චරිතයක් වුණ දෙරණ නාලිකාවේ බොයිස් ඔෆ් ද ෆ්ලවර්ස් කොරියානු කතාමාලාවේ ගුජුම් පියෝ නම් චරිතයට හඬ දායකත්වය ලබා දුන් ඉන් පසු සුළු චරිත කිහිපයක් රඟපාමින් සිය රංගන හැකියාව ඔපමට්ටම් කරගන්නට සමත් විය එමෙන්ම දෙරණ නාලිකාවේම විකාශනය වූ මලී ටෙලිනාට්‍ය ප්‍රියන්ත නම් චරිතයට පණ පොවමින් ඉසුරු ගැන වැඩි දෙනා අවධානයට යොමු කරන්නට විය ඉන් නොනැවතී පසුගිය කාලයේ දෙරණ නාලිකාවේ විකාශනය වූ වෙනස්ම ටෙලි කතාවක් වන ගිනි අවිසා ගිනි කෙලි ටෙලිනාට්‍ය පීටර්ගේ චරිතය තුළින් රසික හදවත් සොරා ගන්නට තරම් වාසනාවන්ත විය ඉන් පසු ඉසුරු ITA නාලිකාවේ විකාශනය වූ සඳහැංගිලා ටෙලිනාට්‍ය නාරද නම් දකුණු පළාතින් පැමිණි චරිතයක් නිසා ඉසුරු ගැන හැමෝම කතා කරන්නට විය ඉසුරුගේ රඟපෑම්වල විශේෂත්වය නම් ඔහු සැබවින්ම චරිතාංග නළුවෙකි ප්‍රතිභා පූර්ණ වීමට චරිතාංග නළුවෙකු විය යුතුය ඉසුරු දෙවැනි රූපණ වේදිකාවක් යයි ඔහුට ලැබුණු චරිත තුළින් සනාත කර තිබේ පුංචි තිරේ සඳ හැංගිලා දෙදුන්නයි ආදරේ ගිනි අවිසා ගිනි කෙලි මලි ඔබ නිසා නෝ පාකින් දුවරු ඉරු දේව නිෂාරා පාරා හරස් පාර සහ අහිමි මිනිගං දෑල අලු පැහැසරා රාවණා සිහින ගිනන කුමාරී හොඳ වැඩේ වැනි නිර්මාණවල එකිනෙකට වෙනස් වූ චරිත මැවූ ඉසුරු සිනමාවෙන් ප්‍රසිද්ධ සුපර් ස්ටාර් කවුරුත් දන්නේ රන් සයුර නිදහසේ පියා DS කිඩ්නැප් හුස්ම රශ්වැනි නිර්මාණ තුළින් ප්‍රේක්ෂක සිත් තුළ ලැගුම්ගත් ආදරණීය රංගන ශිල්පියෙක් බවට නොරහසකි මෙවැනි අතීත මතකයන් බොහෝමයක් තියෙන ඉසුරු 2021 මොනවද කරන්නේ ඒ ගැන කතා බහේදී මුලින්ම කතා කළේ සුපුරුදු රූගත කිරීම වැඩ කටයුතු කරන අතර 2020 වසරේදී රූගත කිරීම කටයුතු සිදු කරන්නට නියමිතව තිබුණු නමුත් මෙම වසංගත තත්ත්වය නිසා මග නතර වුණු චිත්‍රපට තුනක වැඩ කටයුතු මේ වසරේදී ආරම්භ කරන්නට සූදානමින් ඉන්නවා ඊට අමතරව ඉන්දික ධර්මතිලක මහතාගේ අලුත් ටෙලි නිර්මාණයේ වැඩ පටන් ගන්න නියමිතව තියෙනවා ඒ නිසා මගේ රංගන ජීවිතය තුළ විවිධ වූ චරිත කරමින් රංගනය ගැන තව තවත් හදාරමින් අලුත් නිර්මාණ කරන්න තමා මේ වසරේ බලාපොරොත්තුව නිර්මාණ පැත්තෙන් කතා කරනවා නම් බොහොමයක් දේ තියෙනවා ඉසුරුගෙන් අහන්න ඒ නිසා රංගන ජීවිතය පසකලා සැබෑ ජීවිතය ගැන ටිකක් කතා කරන්න හිතුවා මොකද මේ වෙද්දි ඉසුරු ගැන බොහෝ දෙනා අවධානයෙන් ඉන්නේ ඒ මේ වසරේදී මංගල සීනු හැඬවෙන බවට ලැබෙන ආරංචිය එක්ක ඇත්තටම ඉසුරු මේ වසර ජීවිතය වෙනස් කරන වසරක් වෙයිද මෙහෙමයි සමහරු එහෙම කියනවා නමුත් මං තවම මදින්නේ කවදද කියලා තීරණය කරපු මනුස්සයෙක් නම් නොවේ ඒක හරි වෙලාවට හරි විදිහට සිද්ධ වේ විවාහය ගැන මගේ ලොකු සැලසුම් නැහැ මේ කාලේ මේ මොහොත හොඳයි කියලා හිතුනොත් මම විවාහ වෙන කෙනෙක් මගේ ජීවිතය සැලසුම් කරන කෙනෙක් නමුත් විවාහ සැලසුම් කරලා ණය අරගෙන ලෝකෙට පේන්න විවාහ වෙන කෙනෙක් නම් නෙවෙයි මම සමහරු ඉන්නවානේ අවුරුදු ගණනක් තිස්සේ විවාහය සැලසුම් කරලා හතර වටේම ණය වෙලා අන්තිමට විවාහයෙන් පස්සේ ජීවිතේ ජීවත් කරවන සැලසුම් හොයන අය නමුත් මම එහෙම නැහැ අපි හැමදාම ඉස්සරව දැක්කේ සෝවාදීන වින චරිතයක් විදිහට සැබෑ ජීවිතය තුළ සරලව ජීවත් වෙන්නට පුරුදු වුණ ඉසුරුට විවාහය ගැන හිතුනේ කොහොමද කියලා දැනගන්නට කැමති ඇතිනේ පසුගිය වසරේම බොහෝ දෙනා වැඩිපුර ගත කළේ නිවස තුළමයි ඉතින් තනියම උයාගෙන කාපු ඉසුරු මේ කාලේ ගත කළා ඒ නිසාමද හිතුනේ දැන් විවාහ වුණත් හොඳයි කියලා අනේ නැහැ මොකද කවුරු හරි දැන් තනියම හිටිය ඇති කියලා විවාහ වෙනවා නම් මම හිතන්නේ ඒක නොවේ වෙන්න ඕනේ මොකද මම විශ්වාස කරනවා මම විවාහ වුණත් මම විවාහ විය යුත්තේ තනිකම උයා පියාගෙන කන්න රෙදි සෝද ගන්න කියන තැනින් නොවේ අපි හිරයක් ගන්නවා කසාද බඳිනවා කියන එක තුලම මම දකින්නේ අපි හොයා ගන්න ඕනේ ජීවිතේට හොඳ පාටක් කෙනෙක් අපේ ජීවිතය තුල පොඩි කාලේ දෙමාපියන් ඉන්නවා ඊට පස්සේ සහෝදර සහෝදරයන් ඉන්නවා නමුත් එක කාලයකදී මේ අය අපේ නැත් වෙනවා අන්න එතනින් පස්සේ මේ ජීවිතය බෙදා ගන්න පුළුවන් විදිය කෙනෙක් තමයි අපි විවාහයට හොයා ගන්න ඕන ඉතින් එහෙම කෙනෙක් මේ අවුරුද්දේ මගේ ජීවිතයට එයි හැබැයි ඒක රට කලමන ගොසිප් මවන උත්සවයක් නම් වෙන එකක් නැහැ ඒ කෙනා විදිහටයි තරින්දිව තෝරගත්තේ ඇය තුලින් දකින විශේෂත්වය මොකක්ද ඒ ගැන ඇහුවම නම් දුන්නේ වෙනස්ම උත්තරයක් දැන් කවුද කිව්වේ තරින්දිව මම විවාහ කර ගන්නවා කියලා මම රංගන ශිල්පියෙක් මම රංගන ශිල්පිනියක්
එක්ක ඡායාරූපවලට පෙනී සිටි පමණින් ගමන් බිමන් හෝ රූපවාහිනී වැඩසටහන් වලට ගිය පමණින් එයා විවාහ කරගන්න ඕනේද? අපි කාලයට ඉඩ දෙමු. මොකද මේ වසරේ ගැන හරියටම දැනගන්න අපිට ලැබෙයි. ඒ තරින්දිද නැතිනම් වෙන කවුරු හරිද කියලා. ඒ කොහොම වෙතත් පෞද්ගලික ජීවිතයේ කරුණු කාරණා පොඩ්ඩකට පැත්තකින් තියලා අපි නිර්මාණ ගැන කතා කළා. මේ වසරේ එන්න තියෙන නිර්මාණ ගැන සහ මේ වසරේ වැඩි ඉඩක් වෙන් කරන්නේ සිනමාවටද පුංචි තිරයටද කියන කාරණාව. මේ වසරේ වෛද්‍ය කපිල සූර්යාරච්චිගේ සිනමා, අනුරුද්ධ ජයසිංහගේ මා, ප්‍රියන්ත කොළඹගේගේ මන්දාරා, ඉන්දිකගේ ඉක්තා වැනි චිත්‍රපට එන්න තියෙනවා. තව නිර්මාණ කිහිපයක් මේ වසරේදි කරන්න සූදානමින් ඉන්නවා. මේ වසරේ වැඩි ඉඩක් වෙන් කරන්නේ සිනමාවට. ඒ කියන්නේ ටෙලි නාට්‍යවලින් ඈත් වෙනවා කියන එක නම් නෙවෙයි. මං කොහොමත් තෝර බේරගෙන රඟපාන කෙනෙක්. ඒක තවදුරටත් තෝර බේරගෙන වැඩ කරනවා මම මේ අවුරුද්දේ. මගේ ආශාව තියෙන්නේ සිනමාවේ වීරයාවත් දුෂ්ටයාවත් කවටයාවත් වෙන්න නොවේ. මට ඕනේ සිනමාවේ චරිතාංග නළුවෙක් වෙන්න. මං දකිනවා අපේ සිනමාව තුළ එවැනි චරිතයකට අඩුවක් තියෙනවා කියලා. ඒ අඩුව පුරවන්න තමා මට ඕන. අපේ සිනමාවේ මගේ පරමාදර්ශී චරිතය ජෝබේ වික්‍රම මහතා. ටෙලි නිර්මාණවල මට එවැනි විවිධ වූ චරිත ලැබුණා. සිනමාවේ දැනට මම කරපු චරිත එකිනෙකට වෙනස්. ඒ නිසා මේ ගමන මෙහෙම්මම ඉදිරියට යන්න තමා අරමුණ. ඉසුරු ගීතයක් ගායනා කරලා තිබ්බා. සීනගෙන කුමාරි ටෙලි නාට්‍ය ඉසුරු ගේම චරිතය වෙනුවෙන්. දැන් ගායනයටත් එන්න දහදන්නේ. ඒක සම්පූර්ණ ගෞරවය ලැබෙන්න ඕනේ නිවන්ත ප්‍රසාර අධ්‍යක්ෂකතුමාට. සාමාන්‍යයෙන් විවේකීව ඉන්නකොට ගායනා කරන වෙහිලා තමයි මේ ගීතය මට දුන්නේ. තවලු සින්දුවක් කරන්න ඉන්නවා. මට ලස්සන සින්දුවක් ලියලා දුන්න මිහිර සිරිතිලක. සාලිය ක්‍රිෂාන් තනුව දාලා සංගීතවත් කරලා දීලා තියෙනවා. ඒ සින්දුව නම් මේ වසරේදි කරන්න ඉන්නවා. හැබැයි කවදාවත් මම වේදිකාවට ගිහින් සංගීත සම්දර්ශනවල සින්දු කියන්න යන්නේ නැහැ. මගේ වෘත්තීය රංගනය මැරෙන කන්ම මගේ පරමාර්ථය රඟපාන්න. නමුත් සංගීතයට මම ලැබි. මේ මාසේ මම ඉතාමත් ආසාවෙන් සහභාගී වූ දෙරණ නාලිකාවේ මා නොවන මම වැඩසටහනෙත් මගේ ආදරණීයන්ට බලන්න ලැබේ. අපි දකිනවා ඉසුරුට ආදරය කරන රසිකත්වයේ අතිමහත්. ඉතින් ඒ රසිකත්වයේ ගැන මතක් කරලා අපි කතාව අවසන් කරමු. මං හිතන්නේ මං හරි වාසනාවන්ත රංගන ශිල්පියෙක් කියලා. අතිරේක රංගන ශිල්පියෙක් විදිහට සුළු චරිත කරන කාලේ මම බලාගෙන හිටිය ජනප්‍රිය වූ අයට ප්‍රේක්ෂක ආදරය ලැබෙන හැටි මං කවදාවත් හිතුවේ නැහැ. හීන දැක්කේ නැහැ. ප්‍රේක්ෂක ආදරය ලැබෙන නළුවෙක් වෙන්න මං උත්සාහ කළේ හරියට රඟපාන නළුවෙක් වෙන්න. මම ඒක කළේ ඒ තුළ අද මට ලොකු රසිකත්වයක් නිර්මාණය වෙලා. ඒක මට දැනෙනවා. සාමාන්‍යයෙන් රංගන ශිල්පියෙක්ට වැඩියෙන් ආදරේ රසිකාවියන්. ඒක තමයි ලෝක ස්වභාවය. නමුත් මට ගොඩක්ම ආදරේ රසිකයින්. ඒක සාමාන්‍යයෙන් ටිකක් අමාරු දෙයක්. අපි ඒ දේ දකිනවා ජෝතිපාල මහතාට පස්සේ චාමර වීරසිංහට ලැබෙනවා. ඒ ප්‍රේක්ෂක ආදරය ඒ ඔක්සිජන් එකෙන් තමයි කලාකරුවෝ ජීවත් වෙන්නේ. කවුරු හරි කියනවා නම් ප්‍රේක්ෂක ප්‍රතිචාර වැඩක් නැහැ කියලා. ඒක අමෝලික බොරුවක්. ඒ නොලැබෙන නිසා කියන කතා. මං නම් පාසල් වේදිකාවට ගිහින් සින්දුවක් හරි කිව්වොත් අත්පුඩි සද්දය බලාපොරොත්තුෙන් තමයි. ඒක තමයි ඇත්ත. කොහේ හරි දැක්කොත් මට කතා කරන්න සෙල්ෆි එකක් ගන්න එක තමයි මට මේ කලාව තුළින් ලැබෙන ලාභය සතුට. ඒ ආදරේ ලබන්න පින් කරන්න ඕන. මේ කාලේ යන්නේ අපි මාස් දාගෙන තොප්පි දාගෙන ඒත් කටහඬින් පවා අඳුරගෙන කතා කරන අය ඉන්නවා. එහෙම වෙන්න බෑ හැමෝටම. රුවින් වගේම හනින් හඳුනන චරිතේ ඉන්නේ අතලොස්සක්. ඒ නිසා මගේ ප්‍රේක්ෂකයන්ට මං හැමදාම හිසනමා ආචාර කරනවා.